දැන් මැතිවරණයකුත් ඇවිල්ලා තියෙනවා. මැතිවරණය ආපු නිසා මැතිවරණ වේදිකාව සමහරව පාවිච්චි කරනවා මේක ප්‍රචාරය කරන්න. මහා ලොකු මේ දෙවෙනි රැල්ලක් ඇවිල්ලායි එක් විදිහට රැලි ඇවිල්ලා. එහෙම එකක් නැහැ. ඒවා එකක්වත් සමාජයෙන් ආපු ඒවා නෙවෙයි. කඳුරෙන් ඇවිල්ලා කඳුරත් එක්ක සම්බන්ධතාවයත් එක්ක ඇති වෙච්ච දේවල්. ඉතින් ඒක නිසා පාලනය කරන්න පහසුයි. අනවශ්‍ය බියක් ඇති කරන නොකර කටයුතු කිරීම අපේ වගකීමක් වශයෙන් දකිනවා කියලා මම හිතන්නේ. ඉලෙක්ෂන් එකට අදාළව තියෙන මාර්ගෝපදේශ ගැසට් කරන්න නීතිපතිවරයාට අද යොමු කරලා තියෙනවා. නීතිපතිවරයා සහ නීති කෙටුම්පත් සම්පාදක අද දවස ඇතුළත අපට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. එතකොට අපි ඉතා ඉක්මනින් හෙට හෝ අනිද්දා වෙනකොට ගැසට් පත්‍රයට මේක යවමු. ඒක අනිවාර්යයෙන්ම ගැසට් එක ගන්න. ආණ්ඩුව මැතිවරණ ක්‍රියාදාමය පවත්වන යාමට අවශ්‍ය නිසා මේ ලොක්ඩවුන් නොකර ඉන්නවයි කියලා චෝදනාවක් පහුගිය දවස් ටිකේම ඇති වුණා. ලොක්ඩවුන් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. යම් කිසි ප්‍රදේශයක් තියෙනවනේ ඒ ප්‍රදේශය විතරයි කළ යුත්තේ. රටේම මේක පැතිරිලා ගිහිල්ලා නැහැ. සමහර දිස්ත්‍රික්ක කිහිපයක් ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ලොක්ඩවුන් කියන එක අවශ්‍ය වෙන්නේ යම් කිසි තැනක පැතිරීමක් එන්න යනවනේ. ඒක අපි අවබෝධ කරගත රාජාංගනේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම රාජාංගනේ ලොක්ඩවුන් තත්වයක් තමයි ට්‍රැක් එක ට්‍රැක් 3 ට්‍රැක් 5 කියන ජනතාව 12000ක් ඉන්න ප්‍රදේශයක් ආවරණය කළා. PCR පරීක්ෂණ මේ වන විට 130000ක් කළා තියෙනවා. PCR පළවෙනි ලක්ෂයට ගිහිලා තියෙනවා දින 95. ඊට පස්සේ දෙවෙනි ලක්ෂයට යන්නේ දින 24යි. GMO එක කියනවා දවසකට 5000ක්වත් විය යුතුයි කියන එක මේ PCR පරීක්ෂණ. අපි 1500 නෙවෙයි අවශ්‍ය 1000 නම් 1000ක් කරමු. 5000ක් අවශ්‍ය නම් 5000ක්. නිරෝධායන මධ්‍යස්ථාන තුල ඉන්න අය සමාජගත වීමේදී ඔවුන් නිසි පරීක්ෂාවක් නොකර සමාජගත වීම. ඒ හරහා රෝගේ බවුනාය කියන කාරණය සමාජ තුලත් තියෙනවා. මේ වෙන විට විවිධ චෝදනාවත් එල්ලෙමින් තිබෙනවා. දැන් ජනතාව තුලත් සැකයක් තියෙනවා. රෝහල්වල වැඩ කරන කාර්ය මණ්ඩලය පිළිබඳව නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න උපදේශකවරුන් පිළිබඳව ජනතාවට ලොකු බයක් තියෙනවා. යම් කිසි වැඩ පිළිලක් තියෙනවද තවදුරටත් මෙවැනි සිදුවීම් ඇති නොවීම සඳහා වන ඔබතුමාලා සතුව. නිරෝධායන මධ්‍යස්ථානයකින් එළියට ගිහිල්ලා වාර්තා වෙච්ච කිසිම එකක් නැහැ. ඒක පැහැදිලිව කියන්න ඕන. කුණෘත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් එළියට යෑමෙන් වෙච්ච සිද්ධියක්. නම් වෙන්ද ප්‍රථම වතාවට කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තුලින් 56 දෙනෙක් සහ එළියෙන් එක්කෙනෙක්. දැන් ඒකත් එක්ක තමයි අපි දැනගන්නේ මේකේ මූලාශ්‍රය ඇවිල්ලා කන්දකාඩු. ඒ වෙනකොට ඒ අවස්ථාව වෙනකොට නිමාඩු ගිහිල්ලා හිටපු උපදේශකන් රාජකාරී වලට පිටතින් ඇවිල්ලා නැවත ගෙවල් වල යන කට්ටිය එහෙම හිටියා. නමුත් අපිට පළවෙනි පුද්ගලයා හමු වුණාන් පස්සේ අපි වහාමර පිට හිටපු ඔක්කොම අපි ඇතුළට ගත්තා. එළිය හිටපු කට්ටියගේ පවුල්වල කණ්ඩායමුත් ඇතුළට අරන් තියෙනවා. එතකොට ආශ්‍රිතයන් ඔක්කොම අරන් තියෙන දැන් අපිට මේ මොහොත වන විට තියෙන තත්ත්වය කොතරම් රෝගීන් සංඛ්‍යාවක් ආශ්‍රිතයින් කන්ටැක්ට්ස් කොහොමද කියන එක සම්බන්ධයෙන් අලුත් තත්ත්වේ ඔබතුමන්ට පැහැදිලි කරන්න පුළුවන්. මේ කන්දකාඩු පොකුර සම්බන්ධයෙන් මේ වන විට 4000ක් PCR පරීක්ෂණ කළා තියෙනවා. එතකොට දැන් රාජාංගනේ දිනපතා ඒ ප්‍රදේශයේ කරනවා. සාමාන්‍ය විදිහට ජීවත් වීම අපිට හිමි නෑ ගෝලීය වසංගතයක් නිසා. ඒක නිසා රෝගියත් එක්ක ජීවත් වීම තමයි අපිට දැන් සිද්ධ වෙන්නේ. මැතිවරණයකදී පාර්ලිමේන්තුව රැස් වෙන දවස ගැසට් කරනවා. නමුත් මෙවර තාම ගැසට් කළේ නැහැ. මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙලා කොයි කාලෙකින් පාර්ලිමේන්තුව රැස් වෙයිද අමාත්‍ය මණ්ඩලය නම් කරේද පත් කරේද? පුළුවන් තරම් ඉක්මනින්. දැන් මේ අමාත්‍ය මණ්ඩලයේමද ඒකින් ජනාධිපතිතුමාගෙන් අහනවා. තුනෙන් දෙක තමයි බලාපොරොත්තු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.